ජීජයේ ස්පෝකන් ඉංගලිෂ් වෙතින් අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ සැරයි කියන එකට මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. දැන් මෙතන මං සැරයි කියලා අදහස් කරන අපි කෑමක් එහෙම කනකොට අපා සැරයි අප්පා මිස් දාලා හොඳට එහෙම කියන්නේ. හරි. අන්න ඒ සැර මම කියන්නේ. හරි. අපි බලමු කොහොමද සැරයි කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. සැරයි කියන එකට ඉංග්‍රීසි වලින් කියන්නේ hot කියලා. hot. දැන් hot කිව්වහම ඔබට මොකද මතක් වෙන්නේ? hot කිව්වම රස්නී කියන එකනේ. ඔව් ඒකත් හරි. I feel hot. I am hot කියලා කියන්නේ මට රස්නී කියන්නේ. ඔව්. ඒතකොට දැන් ඉංග්‍රීසි එක වචනේට විවිධ තේරුම් තියෙනවානේ. ඒර hot කියන එකෙත් අර්ථ කීපයක්ම තියෙනවා. හරි? දැන් මෙතන මම කතා කරන්නේ සැරයි කියන අර්ථයේ පමණයි. ඒ කියන්නේ දැන් ගොඩක් ආධුනික ළමයිට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. සර් මේ සැරයි කියන එකට මොකද්ද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා ගොඩක් අය ක්ලාසස් වලදී අහනවා. සැරයි. මොකද ළමයි බලන සැරයි ඔය කෑමක් කනකොට සැරයි කියන්නේ අපා සැරයි කියලා කියන්නේ. ආ ඒකට කියන්නේ හොට්ම තමයි. ඒ කියන අර රස්නී කියන ඒ වචනේම අපි සැරටත් යොදා ගන්නවා. සැරයි හොට්. දැන් අහනවා මේ කොහොමද කෑම කියලා. How is the food? දැන් කෑමක් හදලා අපි අහනවා how is the food? කෑම හොඳයිද? කෑම කොහමද? කෑම එහෙම කොහමද? How is the food? අවගෙනවා oh it's hot. It's hot. සැරයි. ඒ වගේම oh it's very hot. It's can it is කියන එක ෂෝට් කරලා it's very hot. ඒක නම් මාරම සැරයි ඈ. දැන් කුළු භාෂාවෙන් කියන පට්ට සැරයි කියලා නේ. ඔව් මාරම සැරයියා. දැන් මෙහෙමයි දැන් how is the food කියලා අහන්නේ මේ වෙලාවේ කෑමක් කනකොට. දැන් අපි කාපු කෑම. දැන් කෑමක් කාලා අපි ආවා. ඉතින් කෙනෙක් අහනවා how was the food? එතෙන්දී how is the food කියලා අහන එක හරියන්නේ නැහැ. මොකද ඉංග්‍රීසි භාෂාව පදනම් වෙන්නේ හැමතිස්සෙම කාල වර්ගයේ මතයි. එහෙනම් අපි කාල වර්ගය නිවැරදිව පාවිච්චි කරන්න ඕන. නැත්නම් ඉංග්‍රීසි වැරදි. right then කාලනේ ඇවිල්ලා තින්නේ එතකොට අතීතෙන් අහන්න ඕන how was the food කෑම කොහමද කියන්නේ කාපු කෑම කොහමද කෑම එක කොහමද උනේ කියලා යහන්නේ එතකොට කියනවා it was hot එතනත් it is කියලා උත්තර දෙන්න බෑ අතීතෙන්ම උත්තර දෙන්න ඕන it was hot ඒක නම් සැරයි it was really hot ඒක නම් ඇත්තටම සැරයි ඈ ඒක නම් ඇත්තටම ගොඩක්ම සැරයි අප්පා it was really hot කොච්චරද කියනවා නම් බලන්න Tears were coming from even my eyes. එකන මගේ ඇස් වලින් පවා කඳුළු ආවා. මගේ ඇස් වලින් උත් කඳුළු ආවා කියන අම්මා මාර සැරයි ඈ. ඇස් වලින් කඳුළුත් ආවා. මෙතන even කියන්නේ පවා වත් කියන අදහස. Tears කියන්නේ කඳුළුට. එහෙනම් tears were coming from even my eyes. මගේ ඇස් වලින් පවා කඳුළු ආවා. හරි. එහෙනම් අපි කියනවා මගේ ඇස් වලින් කඳුළුත් ආවා කියලා සාමාන්‍ය දැන් සැරයිද කියලා අපිට අහන්න පුළුවන් මෙන්න මේම සැරයිද is it hot it is hot ඒතර is වලට අරගෙන ප්‍රශ්නයක් අහන්න පුළුවන් is it hot සැරයිද ඔව් සැරයි yes it is දැන් yes it is කියලා කියන්නේ yes it is hot කියන එක කෙටියෙන් අපිට එහෙම උත්තර දෙන්න පුළුවන් yes it is නෑ සැර නෑ නෑ කොහෙද සැර නෑ no it isn't No, it is not කියන එක. No, it isn't. නෑ සර නෑ. ඒ වගේ කෙටි උත්තර වලින් අපිට උත්තර දීමේ හැකියාව තියෙනවා. හරි. ඔන්න දැන් අද මම ඔයාලන්ට ඉගැන්වුවේ මේ සැරයි කියන එකට මොකද්ද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. ඉතින් කාට හරි එහෙම ගැටලුවක් තිබුණා නම් කලින් ඉංග්‍රීසි පාවිච්චි කරන්න කියලා ඔන්න දැන් අද මේ ප්‍රශ්නේත් හරි. අද ඉඳන් ඔබට ඒක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔබට සුබ දවසක්